මෙයට බොහොම කාලයකට ඉස්සෙල්ලා කොම්පණ්‍ය වීදියේ කිව් වීදියේ කිව් පටුමකේ මිනිමරුමක් සිද්ධ වුණා. තරුණෙක් කෙනෙකුට පිහියෙන් ඇන්නා. මේක දැක්ක එකම තනත්තා තනත්තිය මේ මිනිමරුවාගේ මව. ඇය අධිකරණයේ හමුවේ ඇත්ත කියා සිටියා. මේක ඊටාම සංවේදී පුවතක්. මේ පුවත ඒ අවදී නීතිජවරයෙකු වෙච්ච H.P.L. නානායක්කාර දැක්කා. ඔහුට මේ කම්පණය කුදු. රොත් ඔහු මේ කතාව මේ සිදුවීම චිත්‍රපටයකට ගොඩනගන්නට නැත්නම් චිත්‍රපටයක් හැටියට නිෂ්පාදනය කරන්නට සූදානම් වුණා. කොමුණත් මේ ඇත්ත කතාවෙන් පාදක කරගත්තු කරුණ වුණේ මේ කොටස තමයි. ඒ හැරත් මේ චිත්‍රපටේ නැතම් සිදුවීම් නැත්නම් සල්ලි තියෙන පවුලකින් ප්‍රේමය නිසා ගෙදරින් පැනලා ගිහිල්ලා දුප්පත් තරුණයෙකු අතර ගිහිල්ලා අන්තිමට ජීවිතයේ සියලු දේවල් අහිමි වෙන කාන්තාවන්ගේ අපි ඕන තරම් කතන්දර අහලා තියෙනවා. ඒවා හරි හෝ වැරදි නෙමෙයි එහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ සියලු දේවල් එකතු කරලා අති ජනප්‍රිය චිත්‍රපටයක් ආවා 1975 අවුරුද්දේ මාර්තු මාසේ 21 වෙනිදා. මේ රත්තරන් අම්මා. හැබැයි තිරයට ආවේ රත්තරන් අම්මා කියලා චිත්‍රපටයක් නොවෙයි රත්තරන් අම්මා කියලා චිත්‍රපටයක්. අක්ෂර දෝෂ නිසා අපේ චිත්‍රපටවලදී මේ අක්ෂර දෝෂ බොහෝ නිෂ්පාදකවරු හොයලා බලනවා. මේ නිසා චිත්‍රපටයේ තිරයට ආවේ රත්තරන් අම්මා කියලා. චිත්‍රපටයේදී ගාමිණී ෆොන්සේක ද්විත්ව චරිතයක් නිරූපණය කර පියෙක් සහ පුතෙක් ලෙස. පියා දුප්පත් තරුණේ. ඔහු ධනවත් යුවතියක් වෙච්ච කල්යාණිත් එක්ක ප්‍රේම කළා. ගෙදර විරෝධය නිසා පැනලා යනවා. අන්තිමට මෙදෙන විවාහ වෙලා දරුවෙකුත් හම්බ වෙනවා. නමුත් ජීවිතේමට විවිධ දේවල් කරන්න ගිහලා තමන්ගේ රස්සාවෙන් ණය තුරුස් වෙලා අන්තිමට මේ ණය ගෙවා ගන්නට බැරි වෙලා ඔහුට ජීවිතෙන් වන්දි ගෙවන්නට සිදු වෙනවා. පුතා වැඩිපිය පැමිණලා චරිත කියන නමින් ඊපස්සේ ඔහුටත් පෙම්වතියක් එනවා. නමුත් අවසානයේදී ඔහු අතින් මිනිහෙක් මරනවා. මොකද ඔහුට දරුණු දාමරිකයෙකු නිසා. මෙන්න මේ කතාව තමයි මේ චිත්‍ර මාකෘතියට තිරයට ආවේ. මේකත් මාකෘතිය ඔබට දැක ගන්නට ලැබෙන දැක ගත හැකි චිත්‍රපටයක් රත්රන් අම්මා කියන චිත්‍රපටය. මේ චිත්‍රපටය අතිශය සාර්ථක වුණා. ඒ වගේම මේ චිත්‍රපටය ගීතත් ඒ වගේම ජනප්‍රිය වුණා. කොමුණත් මේ චිත්‍රපටයේ ප්‍රධානකම කතාවට අමතරව මොකද ධර්මශ්‍රී කල්දේරාගේ චිත්‍රපටවල දෙන අපූර්ව ලක්ෂණය තමයි එක කතාව ඇතුළේ කතා දෙක තුනක් යනවා. ඉතින් ඔහුගේ තව කතාවක් මේ චිත්‍රපටයේ මැද්දේම එනවා. චිත්‍රපටයේ මූලික කතාවට සම්බන්ධ නොවන හස්‍යෝත්පාද කතාව. එහි ප්‍රධාන චරිතය තිබුණේ ලූෂන් ඉද්දමල්ගොඩට. ඔහු ජීවත් වෙන හඩ්සනුයි පොටෑෂ් එක්ක. සිල්වයා කියන පුද්ගලයාත් එක්ක යුවතියත් එක්ක හාද වෙන හින්දා හඩ්සන් තමන්ගේ හිපි ජීවිතය අයින් කරන්නට වෙනවා. හැබැයි යාළුවෝ හින්දා ඒක කරන්න වෙන්නේ නැහැ. අන්තිමට මේ ලූෂන් ඉද්දමල්ගොඩට වෙන්නේ ඒ අවධියේ තියෙන අදරත් දියන නම්බර 134 බස් එකේ නැත්තම් මුල්ලේරියාවට යන බස් එකේ කාලේ අංගොඩ බස් එකට ගොඩ වෙන්න. මෙතනින් ඔවුන්ගේ විකල කතාව අවසන් වෙනවා. මේක යනවා චිත්‍රපටයේ ප්‍රධාන කතාවට සමාන්තරව මේ අතුරු කතාවක් ගලාගෙන යනවා. මේ චිත්‍රපටයේ නිෂ්පාදනයට දායක වුණා H.P.L. නානායක්කාර, ඒ වගේම කනපතිපිල්ලේ DPL ඒර්නස්ට් සිල්වා, E.M.D. හේමචන්ද්‍ර ද සිල්වා. කතාව දෙවස් තිරනාටක රචනා කළේ නිෂ්පාදක H.P.L. නානායක්කාරයි. මේ ධර්මශ්‍රී කල්දේරා අධ්‍යක්ෂණය කරපු 7 වැනි චිත්‍රපටය. කැමරාව අධ්‍යක්ෂණය කළේ K.D. දයානන්ද, සංගීතය මෙහෙයුවේ P.L.A. සෝමපාල, සංස්කරණය කළේ M.P. රූපසේන, ගීත රචනා කළේ කරුණාරත්න අබේසේකර. මේ චිත්‍රපටයට ගීත 7ක් ඇතුළත් වුණා. මේ ගීත 7ම අතිශය ජනප්‍රිය වුණා. අතීත විහිති අනන්ත අඳුරේ මේ ගීතය ඇත්තරම විශේෂ චිත්‍රපට ගීතයක් හැටියට හඳුනා දිය හැකි එකක්. මේ ගීතය හින්දි යකින් කියන චිත්‍රපටයේ ඒ යකීමේ කාරලෝ කියන ගීතයයි පාදක කරගන්නේ. හැබැයි ඔරිජිනල් හින්දි ගීතය මේක යන්නේ මහා පාරක පෙම්යුවලක් ගායනා කරන හෙමමාලිනි සහ ධර්මේන්ද්‍ර දෙදෙනා නටමින් ගයන ගීතයක් තමයි මේ ධර්මශ්‍රී කල්දේරා දුම්රිය දහවනේ ඇතුළටද උපයෝගී කරගන්න තිබුණේ. එය අපූර්ව පරිවර්තනයක් හැටියට හඳුන්වා දිය හැකි හින්දි ගීතයත් එක්ක. තොටින් ඉන්නයි ප්‍රීති වින්නයි ගීතය M.S.FERNANDO ගායනා කළා. හෙට උදාවන ලොව නැති ලතා වල්පොල විසින් ගායනා කළා. හදවිල් තලාවේ ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කළා. ඕ අඳුන ගන්න මේ පිරිස මෙන්න M.S.FERNANDO ගායනා කළා. හද සල්ගසේ එච ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කළා. අල්ලේ රේකා විහිද සාකා කෙරෙහිද එච ජෝතිපාලයන් විසින් ගායනා කරන ලබුවා.
සහාධ්‍යක්ෂණය කළේ ජයන්ත සමරසිංහ. මේ චිත්‍රපටය මර්ධානී එල්ෆින්ස්ටන්, ගල්ගිසේ ඕඩියන්, රාජගිරේ ඉම්පාලා, වත්තල ගැමුණු, කුරුණෑගල ඉම්පීරියල්, නුගේගොඩ මෙට්‍රෝ, ගල්ලේ සරසවි, වල්ලම්පිටිය විලාසිනි, ගම්පහ පබ්ලික් කෝල්, මහනුවර වෙල්ස් ඇතුළු සිනමා ශාලා 17ක තිරගත වුණා. චිත්‍රපටය අතිසාර්ථක චිත්‍රපටයක් ලෙසයි හඳුන්වා දෙන්නේ. එක්කේ ගාමිණි ෆොන්සේකා ද්විත්ව චරිතයෙන් රූපණය කළ ශ්‍රියානි අමරසේන, ජෝ අබේවික්‍රම, නීටා ප්‍රනාන්දු, දයානන්ද ජයවර්ධන, හර්බර්ට් අමරවික්‍රම, දොන් සිරිසේන, බී.එස්. පෙරේරා, දයානන්ද සල්වතුර, එච්.ඩී. කුලතුංග, ලාල් හේවාපතිරණ, රොනල්ඩ් ෆොන්සේකා, බී.සී. ද සිල්වා, හේමා නවරත්න, ලලිතා අල්මේද, චන්ද්‍රකලා, චන්දි රසික, ශ්‍රියානි පෙරේරා, දිනවක හාමිනේ, තරංගා සම්මානි කොස්තා, මාක් සමරනායක, චන්ද්‍රකා සිරිවර්ධන, එල්.එච්. ප්‍රේමදාස, ජයන්ත සමරසිංහ, අනුෂා ගීතාංජලි, මෝතිලාල් ගුණසේකර ආදීන් රත්රන් අම්මා චිත්‍රපටයේ චරිත නිරූපණය කරනු ලැබුවා. මේ චිත්‍රපටය ආරම්භක සිනමා සියල්ලම වගේ දින 61ක් ප්‍රදර්ශනය කළා.